දැන් අපි බලමු කොහොමද කියලා මේ මෙන්න මේ වගේ විස්තරයක් අපි මේ Java වලින් output එකක් ගන්න කියලා input එකකට දෙලා මම මේක copy කරගන්න ඊට පස්සේ මම මේක වැටෙන උඩින් paste කරගන්න ඊට පස්සේ අපිට මේක මේ වගේ ටිකක් අපිට read නොකර තියාගන්න පුළුවන් Java වල තියෙන comment කියලා જાතිය ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ලොකු නෝට් එකක් අපිට Java වල තියාගන්න පුළුවන් මේ වගේ ක්‍රමයකින් ඉතින් මේක ඇවිල්ලා මේ paragraph comment කියලා කියන්නේ يعني මේ මේ වගේ ඊටසේ තව ක්‍රමයක් තියෙනවා මේ වගේ line comment කියලා අපිට ඔන්න මෙන්න මේ වගේ කියලා තියෙන පුළුවන් දැන් මම මෙන්න මේ වගේ මේ මෙන්න මේ විස්තරේ console එකේ print කරගන්නන්න දැන් මේක මෙහෙම තිබ්බා කියලා කිසිම හානියක් නෑ අපේ Java program එකට මේවා මේ run වෙන්නේ නෑ අපි අදාළ එක විතරයි අපිට output එකක් එන්නේ ඊට පස්සේ මම මේක කීපයක් කරන්න ඕන නම් මේක copy කරගන්න මේක කොපි කරගෙන මෙන්න මේ ඩබල් කොටේෂන් දෙක ඇතුළට දානවා ඊට පස්සේ අපිට තවත් දෙයක් ඕනේ වගේ ඒකටත් මම කරන්නේ ටයිප් කළා ඩබල් කොටේෂන් දෙකත් දාගෙන මෙන්න මේක දාගන්න කොපි කරගෙන පේස්ට් කරගන්න ඔසේ අපිට තවත් දෙකක් ඕන හින්දා මම මේ දෙකම මෙහෙම කොපි කරලා පේස්ට් කරගන්නවා ඔසේ මේක මම දැන් කොපි කරනවා මෙහෙම කොපි අත්දා ගන්නවා ඊට පස්සේ දැන් මම මේ දෙක අයින් කරගන්නවා මේක තමයි අපේ Java ෆයිල් එක. දැන් අපි මේක සේව් කරගන්න. දැන් අපි මේ පටන් ගත්ත විදිහට සිස්ටම් එකේ print කරලා කියන්නේ මෙන්න මේ ටික. දැන් අපි මේක run කරලා බලමු කොහොමද කියලා. මේ message එකක් නෑ කියන්නේ code එක හරි. දැන් ඕගොල්ලෝ බලන්න මේක මේ ටිකටම මෙහෙම වාක්‍යයක් විදිහට run වෙන්නේ. මේක clear කරලා මම ආයෙ පෙන්නනවා. run. මෙහෙම දෙකටම රන් වෙන අපිට මේක ස්ක්‍රෝල් කරලා මෙහෙම බලන්න එන්න අපිට මේක මෙහෙම ලයින් වලට පල්ලයට පල්ලයට ගන්න ඕන නම් අපිට පුළුවන් මේකට මේ print කියන එක අන්තිමට ln කියලා දාන්න print new line කියන තමයි කැටි කරලා දෙන්නේ අපිට මේකට පුළුවන් ln මෙතන කරා ln මේකටත් පුළුවන් ln කියලා ඊපස්සේ අපි මේක රන් කළා බලමු දැන් ඔයගොල්ලන්ට පේනවා මේක මේ ලයින් වල මෙහෙම පල්ලහැර පල්ලහැරට print වෙනවා මේක ඉද බලමු ඊට පස්සේ අපි මේ අපිට ඕන මෙතන තව quotation වාක්‍යයක් දාගන්න ඒතර දාගත්තම අපිට මේ array එකක් එනවා අපි ඒ වගේ ඒවා කොහොමද එකක් දාගන්න කියලා බලමු මේක තියෙනවා කමෙන්ට් එකක් ගන්නවට කියන්නේ paragraph comment දාන විදිය මේවට කියන්නේ escape characters කියලා මේ මැදින් දාන ඒවාට ඊට පස්සේ මේවා පාවිච්චි කරන්න අපි big Right. Big farm nitrate tractor killer. අපි මේ ටික මතක තියාගන්න බලා. අපි ඉස්සෙල්ලාම දාලා බලමු.
කියන එක බී කියන්නේ බැක්ස්පේස් එකක් අදින් කියලා අපි මෙතන දාලා බලමු බී එක මෙතන දෙන ස්පේස් එක අයින් වෙනවද කියලා ඔකරනවා මෙතන ඉස් හා ඉන්වර්ටඩ් කියන එක මෙතන බැක්ස්පේස් එක يعني ස්පේස් එක නැහැ කියලා මෙන්න මේ වගේ තියෙන එක ස්පේස් එක නැහැ කියලා මෙන්න මේ වගේ තියෙන එකෙන් තමයි මේ ඇලේ එකක් view වලින් කරන්නේ ඊට පස්සේ අපි බලමු F අකුර F අකුර මම මෙතන වන්දනා එක දැස් එක ගන්න කරලා බලන්න ඔකරන්න වෙන මෙන්න මේ වගේ සංකේතයක් තියෙන එකක් print වෙනවා ඊපස්සේ තියෙන new කියන එක මම මෙතන මේ මම මෙතනින් දාන ලේයරක් කියන එක කියන්නේ මේ ටික print කළා ඊට පස්සේ මේ ටික මෙතනම් print වෙන්නේ අලුත් line එක. ඒ කියන්නේ මෙතනින් new line එකකට යන්න කියලා කියන්නේ. ගරන් කල බල මම පෙරන්න මෙතන ටික අලුත් වෙන ලයින් එකකට ගියා. ඊට පස්සේ අපි බලමු R එකේ. R එකේ මම මෙන්න මෙතන දාන්න. මෙතන R එකක් දානවා. මම පෙරන්න මෙතන මේ පැත්තේ ටික print වුණා. ඒ කියන්නේ මෙයා අම්මෙන අටක් පුර තමයි සාමාන්‍ය ටැබ් එකක් කියන්නේ. අපි බලමු මෙතන මොනවද කියලා. ඔයගලන්ට කියනවා මම මෙතන ඔක් මිකේම් කියන දෙක අතර දොර ටැබ් එක දොර ආවා. ඊවස් අපි මෙන්න මේ වගේ මේ ත කොටේෂන් මාක් එකක් මේ වගේ දැම්ම මොනද මේ හැම array එකක් එනවා. ඊතර අපිට ඩබල් කොටේෂන් එක දාන්න පුළුවන් මේ මැල ඉරක් එක දාපුවා ඒක මේ ඩබල් කොටේෂන් එකක් කියලා මේ ස්ට්‍රිං මේ වාක්‍යයේම කොටසක් කියලා තමයි ඒක රීඩ් කරන්නේ ඊට පස්සේ ඒකේ පුළුවන් වලන්ට මැල ඉර සිංගල් කොටේෂන් ආයේ තව මැල ඉර දෙකක් එකක් ඕන නම් මැල ඉර දෙකක් දාපුවම මැල ඉරක් print වෙනවා අපි මේකත් දාලා බලමු මෙන්න මෙතන. මෙන්න මේ වගේ ඇලිරක් ඕන ඇලිරි දෙයක් පාවිච්චි කරලා ගන්න පුළුවන් මම ඇලිරා. ඊට පස්සේ මෙතන මේ වගේ ඩබල් කොටේෂන් එකක් දාලා තියෙනවා මෙන්න මෙතන මේ ඇලිරක් එක. මෙන්න මේවා අපි ඊට පාවිච්චි කරන්න පුළුවන් අපේ වාක්‍ය කියන්නේ ස්ට්‍රිං වලදී මොක් කරේ අපිට මේ දාන්න ඕන මේ භාවිතා කරන්න ඕන නම් අපිට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් මේවා කියන්නේ අපි escape characters කියලා